ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම අද වීඩියෝවෙන් කතා කරන්නේ අප්‍රිකානු රටක් වන ඇන්ගෝලාව පිළිබඳව. ඇතරම ඇන්ගෝලාව පිළිබඳ කතා කරද්දී සෝවියට් සංගමය, කියුබාව, එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකාව පිළිබඳ කතා නොකරම බෑ. මොකද නිදහසෙන් පසු ඇන්ගෝලාව තුල වාමාංශික සහ දක්ෂිණාංශික දේශපාලන පක්ෂ අතර ගැටුම් හට ගන්නවා. ඒ සඳහා වාමාංශික පක්ෂවලට කියුබාව සහ සෝවියට් සංගමය සහයෝගය ලබා දුන්න අතර ඊට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් සඳහා එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකාව සහයෝගය ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් විදියට දශක 3කට ආසන්න කාලයක් කියුබානු හමුදාවන් ඇන්ගෝලාව තුල රැඳී සිටියා. ඇතරම ඇන්ගෝලාව කියන්නේ විශාල වශයෙන් ස්වාභාවික සම්පත් පවතින රටක්. ඒ අනුව රට තුල ඛනිජ තෙල්, දියමන්ති, මැණික්, යපස් වගේ ස්වාභාවික සම්පත් විශාල වශයෙන් පවතිනවා. නමුත් ඇන්ගෝලාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව නම් කිසිසේත්ම සතුටු වෙන්න බෑ. ඒ පිළිබඳ ඔබට ඉතාමත්ම හොඳින් අවබෝධ කරගන්න පුළුවන් මේ වීඩියෝ අවසන් වන තෙක් නැරඹුව. ඒ වගේම මෙවැනි වීඩියෝස් වැදගත් කියලා හිතෙනවා නම් වීඩියෝට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඇන්ගෝලාව නිල වශයෙන් හඳුන්වන්නේ Republic of Angola නමින්. මෙය භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ අප්‍රිකානු මහද්වීපයේ දකුණු කොටසේ බටහිර ප්‍රදේශයට වෙන්න. ඒ අනුව ඇන්ගෝලාව සමගින් දේශ සීමා බෙදා ගන්න රටවල් හතරක් පවතිනවා. එම රටවල් හතර වෙන්නේ නැමීබියාව, සැම්බියාව, DRC කොංගෝ සහ DR කොංගෝ. ඇතරම ඇන්ගෝලාවේ කුඩා කොටසක් ඔවුන්ගේ ප්‍රධාන භූමියෙන් එපිට පිහිටා තිබෙනවා. එම කුඩා කොටස පිහිටා තිබෙන්නේ DRC කොංගෝ සහ DR කොංගෝ කියන රටවල් දෙක අතර. මෙහි අගනුවර සහ විශාලම නගරය වෙන්නේ ලුවන්ඩා නගරය. ඇතරම ඇන්ගෝලාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 12,46,700ක් වෙනවා. ඒ අනුව මෙය හඳුන්වන්න පුළුවන් ලෝකේ 22 වෙනි විශාලම රට විදියට. මෙය විශාල භූමියක් සහිත රටක් නිසා මෙහි භූගෝලීය තත්ත්වයන් සැලකිය යුතු ප්‍රමාණයක් පවතිනවා. ඒ අනුව ඇන්ගෝලාවේ විවිධ ප්‍රදේශවලින් උස් කඳු මුදුන්, නිවර්තන වැසි වනාන්තර, කාන්තාර සහ අර්ධකාන්තාර දැක ගන්න පුළුවන්. මෙහි විශාල ජෛව විවිධත්වයක් පවතිනවා. ඒ නිසා මෙය විශාල සත්ව සහ සාක ප්‍රජාවකගේ නිවහන විදියට හඳුන්වන්න පුළුවන්. මේට අමතරව රටේ විවිධ ප්‍රදේශවල තෙල් නිදි, දියමන්ති ඇතුළු ඛනිජ සම්පත් විශාල වශයෙන් පවතිනවා. 2024 වර්ෂයේ වෙද්දී මෙහි ජීවත් වෙනවා මිලියන් 37ක ජනගහනයක්. ඒ අනුව ඇන්ගෝලාව හඳුන්වන්න පුළුවන් ලෝකේ 41 වෙනි වැඩිම ජනගහනයක් සහිත රට විදියට. මෙය ඉතාමත්ම විශාල රටක් නිසා මෙහි ජනගහනත්වය දක්වන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 24.97ක් විදියට. කෙසේ වෙතත් වර්තමානයේ වෙද්දී එම ජනගහනත්වය ඉතාමත්ම වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. මොකද ඇන්ගෝලාව කියන්නේ ලෝකේ ඉතාමත්ම ඉහළ ජනගහන වර්ධන වේගයක් සහිත රටක්. මෙහි ජනගහන වර්ධන වේගය 3.2ක් වෙනවා. ඒ අනුව 2000 වර්ෂයේ වෙද්දී මෙහි වාසය කරල් තියෙන මිලියන් 15ක ජනගහනයක් පමණයි. නමුත් මේ වෙද්දී, ඒ කියන්නේ 2024 වර්ෂයේ වෙද්දී එය මිලියන් 37ක් දක්වා වර්ධනය වෙනවා. ඒ කියන්නේ වසර 24ක් තුල ජනගහනය දෙගුණයකටත් වඩා ඉහළ ගිහින්. මෙම ජනගහනයේ 92.9%ක් මදහනේ ක්‍රිස්තියානි ආගම. ඊට අමතරව 5.1%ක් සෝදේශික ආගම් සහ 1.1%ක් ඉස්ලාම් ආගම් මදහනවා. රටේ ප්‍රධානම සහ නිල භාෂාව වෙන්නේ පෘතුගීසි භාෂාව. ඒ අනුව පෘතුගීසි භාෂාව කතා කරන රටවල් අතරින් බ්‍රසීලයට පසු ලෝකේ විශාලම භූමියක් සහ වැඩිම ජනගහනයක් සහිත රට විදියට ඇන්ගෝලාව හඳුන්වන්න පුළුවන්. පෘතුගීසි ජාතිකයන් මුලින්ම ඇන්ගෝලාවට පැමිණෙන්නේ 16 වෙනි සියවසේදී. මෙය ඉතාමත්ම විශාල රටක් නිසා පෘතුගීසීන් මුල් කාලය තුල රැඳී සිටින්නේ වෙරළබඩ ප්‍රදේශවල. පසුව ඔවුන් ක්‍රමක්‍රමෙන් රට අභ්‍යන්තරයේත් බලය තහවුරු කරගන්නවා. ඒ වගේම එම කාලය තුල වැඩි වැඩියෙන් යුරෝපීය ජාතිකයන් මේ ප්‍රදේශවල පදිංචියට පැමිණ තිබෙනවා. එයට ප්‍රධානම හේතුව වෙන්නේ ඇන්ගෝලාව තුල පවතින අධික ස්වාභාවික සම්පත්. කෙසේ වෙතත් 19 වෙනි සියවසේ මුල් භාගයේ වෙද්දී මෙහි යටත් විජිත විරෝධී ගැටුම් විශාල වශයෙන් වර්ධනය වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට 1975 වර්ෂයේ වෙද්දී මවුන්ට් පුළුවන් වෙනවා මාක්ස්වාදී ඒකපක්ෂ ජනරජයක් විදියට නිදහස ලබා ගන්න. නමුත් නිදහසෙන් පසුව මෙහි ඉතාමත්ම විනාශකාරී සිවිල් යුද්ධයක් හට ගන්නවා. මොකද ඒ වෙද්දී ඇන්ගෝලාව තුල පැවතුනේ සෝවියට් සංගමය සහ කියුබාවේ පිටුබලය ලබන සමාජවාදී ආණ්ඩුව. එම ආණ්ඩුවට විරුද්ධව සිටින කැරලිකාර කණ්ඩායම් සඳහා එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකාව සහයෝගය ලබා දුන්නා. ඇතරම මේ යුද්ධය දශක 3කට ආසන්න කාලයක් පවතිනවා. එම යුද්ධය හේතුවෙන් ඇන්ගෝලාවට ඉතාමත්ම විශාල විනාශයක් සිදු වෙනවා. ඇතරම එම කාලය තුල කියුබානු හමුදාවන් 50,000කට ආසන්න ප්‍රමාණයක් ඇන්ගෝලාව තුල රැඳී සිටියා. ඔවුන් ඉවත්ව යන්නේ 2002 වර්ෂයේදී මෙම යුද්ධය අවසන් වුණයින් පසුව. ඉන්පසු ඇන්ගෝලාව ජනාධිපතිට බලය පවතින ව්‍යවස්ථාපිත ජනරජයක් බවට පත් වෙනවා. ඒ වගේම මෙහි පවතින ඉතාමත්ම විශාල ස්වාභාවික සම්පත් නිසා මවුන්ට් පුළුවන් වෙනවා මවුන්ගේ ආර්ථිකය විශාල වශයෙන් වර්ධනය කරගන්න. නමුත් වර්තමානයේ වෙද්දී ඇන්ගෝලාවේ ආර්ථිකය පිළිබඳ කිසිසේත්ම සතුටු වෙන්න බෑ.
මේ ඔබ දකින්නේ ඇන්ගෝලාවේ ආර්ථිකය වාර්ෂිකව ඉහළ පහළ ගොස් ඇති ආකාරය. ඒ අනුව 2002 වර්ෂයේ යුද්ධය අවසන් වෙද්දී ඇන්ගෝලාවේ දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 15.29ක් වුණා. ඉන්පසු 2014 වර්ෂයේ වෙද්දී එය ඇමරිකන් ඩොලර් බිලියන 137.2ක් තරම් ඉහළ යනවා. ඒ අනුව වසර 12ක් තුළ මොවුන්ගේ දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 122කින් ඉහළ ගිහින්. නමුත් 2016 වර්ෂයේ වෙද්දී, ඒ කියන්නේ වසර 2ක් තුළ මොවුන්ගේ දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 49ක් දක්වා පහළ බහිනවා. ඒ කියන්නේ ඉතාමත්ම දැවැන්ත කඩාවැටීමක්. ඒ අනුව වර්තමානයේ වෙද්දී මොවුන්ගේ ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 2447ක් පමණයි. නමුත් 2014 වර්ෂයේදී මොවුන්ගේ ඒක පුද්ගල ආදායම සඳහන් වුණේ ඇමරිකන් ඩොලර් 5059ක් විදියට. මේ කඩාවැටීම වලට ප්‍රධානම හේතු විදියට සඳහන් වෙන්නේ අධික දූෂණය. ඒ වගේම මොවුන්ගේ ගිනි සංගුණකය දක්වන්නේ 51.3ක් විදියට. ඒ අනුව ඉතාමත්ම ඉහළ ගිනි සංගුණකයක් මොවුන්ට පවතිනවා. ඇතරම ගිනි සංගුණකය ඉහළ යනවා කියන්නේ ඕනෑම රටකට සිද්ධ වෙන්න තියෙන ඉතාමත්ම නරක දෙයක්. ඒ වගේම එය ඇන්ගෝලාව තුල පවතින වාමාංශික දේශපාලනයටත් ප්‍රතිවිරුද්ධ දෙයක්. ගිනි සංගුණකයෙන් අදහස් වෙන්නේ ආදායම් පරතරය සහ සමාජ විසමතාවය. ඒ අනුව මේ විශාල වශයෙන් ස්වාභාවික සම්පත් පවතින රටක් උනත් එම සම්පත්වල ප්‍රතිලාභ යන්නේ ජනගහනයෙන් සුළු ප්‍රතිශතයකට පමණයි. ඒ නිසා රට තුල දුප්පතුන් ප්‍රමාණය ඉතාමත්ම ඉහළයි. ඒ වගේම ගිනි සංගුණකයේ ඉහළ රටවල පොදු ලක්ෂණයක් වෙන්නේ ඉහළ අපරාධ අනුපාතය. ඉතින් ඇන්ගෝලාව කියන්නේත් අපරාධ අනුපාතයේ ඉහළ රටක්. නමුත් කලාපීය වශයෙන් ගත්තොත් මේ අපරාධ අනුපාතයේ මධ්‍යස්ත මට්ටමකින් පවතින රටක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද මේ ආශ්‍රිත අනිකුත් රටවල අපරාධ අනුපාතය ඇන්ගෝලාවටත් වඩා ඉහළයි. ගිනි සංගුණකයේ සහ අපරාධ අනුපාතයේ ඉතාමත්ම ඉහළ තවත් රටවල් විදියට දකුණු ආප්‍රිකාව, බ්‍රසීලය, කොලොම්බියා, මෙක්සිකෝ වගේ රටවල් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම එක්සත් ජනපදයේ තුලත් මේ වෙද්දි ගිනි සංගුණකයේ ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා. ඕනෑම රටක ජීවන මට්ටම බලන්න පුළුවන් පිළිගස් සහ නිවැරදිම දර්ශකය වෙන්නේ Human Development Index එක. ඒ කියන්නේ මානව සංවර්ධන දර්ශකය. එම දර්ශකයට අනුව ඇන්ගෝලාව රැඳී සිටින්නේ 149 වෙනි ස්ථානයේ. එමගින්ම ඔබට අවබෝධ කරගන්න පුළුවන් මේ රටේ ජීවන මට්ටම මොන වගේද කියලා. එම ලයිස්තුවේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 73 වෙනි ස්ථානයේ. මෙහි යටිතල පහසුකම් ප්‍රධාන වශයෙන් වර්ධනය කර ඇති බවට වාර්තා වෙන්නේ අගනුවර ආශ්‍රිතව. රටේ විරකියා අනුපාතය සඳහන් වෙන්නේ 140ක් විදියට. ඒ වගේම ජනගහනයෙන් 130ක් ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාවටත් වඩා පහළින් ජීවත් වන බවට වාර්තා වෙනවා. ඒ සමස්ත ලෝකයෙන්ම ගත්තත් ඉතාමත්ම ඉහළ අගයක්. මෙහි 2024 වර්ෂයේ වෙද්දී උද්දමන අනුපාතය දක්වන්නේ 11.57ක් විදියට. මෙහි ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වය දක්වන්නේ තෙල්. ඊට අමතරව මෙහි විශාල වශයෙන් රත්රන්, දියමන්ති, යපස්, පොස්ෆේට්, බොක්සයිට් සහ යුරේනියම් පවතිනවා. ඒ අනුව රටේ අපනයන ආදායම ඩොලර් බිලියන් 29ක් විදියටත් ආනයන වියදම් බිලියන් 10ක් විදියටත් සඳහන් වෙනවා. ඇතරම ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ශ්‍රී ලංකාවේ ආනයන වියදම වැඩි අපනයන ආදායමට වඩා. නමුත් ඇන්ගෝලාවට ආනයන වියදම වගේ තුන් ගුණයක ආදායමක් අපනයනෙන් ලැබෙනවා. ඒ වගේම ඇන්ගෝලාවේ සමස්ත අපනයන වලින් 58.3%ක්ම සිදු කරන්නේ චීනයට. ඊට අමතරව ඉන්දියාව, යුරෝපා සංගමය සහ එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය මොවුන්ගේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් විදියට හඳුන්වන්න පුළුවන්. මොවුන් ප්‍රධාන වශයෙන්ම භාණ්ඩ ආනයනය කරන්නේ යුරෝපා සංගමයෙන්. ඒ සමස්ත භාණ්ඩ වලින් 31%ක් වෙනවා. ඊට අමතරව චීනෙන්, එක්සත් ජනපදයෙන් සහ බ්‍රසීලයෙන්ුත් මොවුන් සැලකිය යුතු භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරනවා. ඇතරම ඇන්ගෝලාවත් දූෂණය නිසා විනාශ වූ රටක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද මෙහි පවතින අතිවිශාල භූමියට සහ සම්පත් ප්‍රමාණයට සාපේක්ෂව ජනගහනය සිටින්නේ සුළු ප්‍රමාණයක්. ඒ වගේම ඇන්ගෝලාව කියන්නේ නිවර්තන වැසි වනාන්තර පවතින ඉතාමත්ම සරු භූමියක්. ඒ අනුව මොවුන් නිසි පරිදි ආර්ථිකය කළමනාකරණය කරගත්ත නම් අද ලෝකේ ධනවත්ම රටක් බවට පත් වෙන්න තිබුණා. ඒ වගේම තමයි මෙහි දේශපාලන ක්‍රමය. ඇතරම ඇන්ගෝලාව තුළ වාමාංශික දේශපාලනය රැකගන්න කියුබාව පවා දශක 3කට ආසන්න කාලයක් සටන් කළා. එහි උච්චතම අවස්ථාව තුළ කියුබානු හමුදා භටයන් 50,000කට ආසන්න ප්‍රමාණයක් ඇන්ගෝලාව තුළ රැඳී සිට තිබෙනවා. නමුත් අද වෙද්දී එහි සමාජ තත්ත්වය පවතින සමාජවාදයට අතිසේින්ම ප්‍රතිවිරුද්ධ විදියට. මොකද සමාජවාදයේ ප්‍රධානම දෙයක් වෙන්නේ සමානාත්මතාවය. නමුත් අද ඇන්ගෝලාව තුළ පවතින විශාල අසමානතාවය. එයට ප්‍රධානම හේතුව වෙන්නේ රටේ සම්පත් ජනතාව අතර බෙදී යන ඉඩ නොදී දේශපාලඥයන් විසින් හොරා කෑම. ඇතරම ශ්‍රී ලංකාව තුලත් පසුගිය වසර පහ තුළ ගිනි සංගුණකයේ ඉහළ ගොස් තිබෙනවා. එය තවදුරටත් ඉහළ ගියොත් ශ්‍රී ලංකාවටත් ඉතාමත්ම විශාල සමාජ ව්‍යසනයක් ඇති වෙන්න පුළුවන්. මොකද ආදායම් මට්ටමේ අසමානත්වයේ ඉහළ යන සෑම රටකම අපරාධ අනුපාතයත් ඉහළ යනවා. ඇතරම් පසුගිය වසර කිහිපයත් එක්ක සංසන්දනය කරද්දී මේ වෙද්දී ශ්‍රී ලංකාවේ අපරාධ අනුපාතයත් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ ජනතාවට ඡන්දය පාවිච්චි කරද්දී මීට වඩා කල්පනාකාරී වෙන්න කියලා මතක් කරන ගමන් අද වීඩියෝ අවසන් කරනවා.